ඔයා මේ එකතුවෙන්නේ පොටෝhop් මුලේද ්‍රී ඔල්ලයින් කෝස් එකේ හතර වෙනි වීඩිය එකත් එෙක්. මේ විීඩියෝකේදි මුලින්ම පොටෝhop් වර්ෂන් එක ඉන්ටෆේස් එක අපි හඳුන ගම. හරි කලින් විඩියෝකෙදි අපි පොටෝෂප ඩවලෝඩ්රගෙන ඉස්ටෝල් කරගත්තා. මේ වීඩියෝකේදදි අපි මුලින්ම පොටෝhop් වල්ට ශෝට් cardට් එකක් ක්‍රියට් කරගමු. හම එකට යනවා ස්ටර්ට් වෙනුව එකට බලාගන්න ලුවන් ඇඩෝබි පොටෝhopප් ඉන්ස්ටෝල් කරයිම් පස්සේ මෙන්න මේ විදිහට පෙන්න්න නවා මේ විදිහට පෙන්න්නන්නේ නැත්තම්ම අට පුුවන් පොටෝශ් කියලා සර්ච් කරන්න. හරි මම පොටශොප් එක ඩ රයිට් ලික් කරලා පින්ට ටාස් බා කියලා දෙනවා මෙන්න තින පොටෝෂප් අයි කරන එක මොම නිතර පාවිච්චි කරනහෙන්න මෙන්නම මේ කෙලවරේත් තියා ගන්නවා ඉතින් දැන්වාට පුළුවන් එක මෝස් ලික් එකින් පොටෝශෝප් ඕෝපන් කරගන්න රි අලුතින්ම පොටෝෂප් ඉස්ට්‍රෝල් කරගත ඔයායටට මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් ලැබේ මෙතන තියෙනවා ක්‍රියට් නි එහම ත්තම් ම කලින් කරපු පොජෙක්් එකක් තියෙනවනන් ස් කරලා ඕපන් කරන්න පුළුවන් හරි ම නිව් ඩොකමට් එකක් ක්‍රියේට් කරගන්නවා ක්‍රියට් නියලික් කරලා මට පුළුවන් ක්‍රියට් දෙන්න. හරි මේක තමා පොටෝhopප් වල UI එක එමන්නැදම් යස ඉන්ටවස් එක. අපිට පුළුවන් පොටෝhopප්පොලින් ය ඉන්ටෆේස් ඩිසයින් කරන්න අප ඉදිරි ීඩියෝ ලදදි යුස ඉන්ටෆේස් එකක් ඩිසයින් කරමු ඉතින් එක එක්කනනාගේ කැමැත්ත වෙනස් නිසා පොටෝhopෝප අවස්ථාව දීලා තියෙනවා යසට කැමති විදිහට ඉන්ටෆස එක හදාගන්න පොටෝhopප්ලා අපිට ඩිෆෝල්ඩ් වර්ක් පේස් ටික් සෙව් කරලා දීලා තියෙනවා ඉති අපි ඒව බලමු මෙතන තියෙනවා චට ඒ තලයක් ඩව් නැරෝ එකත් මම මේ කොඩ කලික් කරනවා මෙතන තියනවා 3D ග්‍රෆික්න්වෙ මෝෂන් පින්ටං පොටෝගෆි කියලාර් වේස් ටි එකක් එක්කට කිහිල්ල බලමු ම යනෝ මෝෂන් කියනෙකට මෝෂන් කියන්නේ වාට ඇනිමේෂන් කරන්න පුුවන් වර් පේස එක මෙතන ටයිම්ලයින්් එකක් දීලා තියෙනවා හරි මම ආපව්ගහිල්ලා 3D කියනෙකට යන්නම් හරි මේ විදිහට අපිට ිෝල්ර් පේසස් ටිකක් මේ ගොල්ලො හදලදීලා තියෙනවා ඉතින් අපිට ඕන වෙනස්කමක් කරගන්න ඕන් නං අපේ වර් පේ එක අපි අන්න ඕනේ හැසන්ශස් කියනෙ එකට ඉතින් මේ වර් පේ එක අපිට කැමති විදිහට එජස් කරලා හදාගන්න පුළුවන් ඉතින් වාට පුුවන් මේක තියෙන දේවල් මූ කරන්න අයින් කරන්න ඒ වගේම මේ පැත්තක තියෙන දේවල් මේ පැත්තට ගෙනල් අදා ගන්න පුළුවන් ඉතින් වාට මොකක් හරි දෙයක් අයිගුණන ආපහු් යතා තත්ත්වයට පත්කරගන්න පුළුවන් ම මේ කොඩ කලික්කරම රිීසිට් ඇසන්ශල් කියන එක දෙන්න ඕන හරි වාට පුළුවන් මේ ඊතල් පාවිච්චි කරලා මෙ විශාල කරගන්න කොඩා කරගන්න පුළුවන් ඒ වගේම වාට පුලුවන් මෙන්න මේ විදියට ඊතලයේ වෙනස් වුන අට පස්සේ මේවා ප්‍රීසයිස් කරගන්න වාට අයිකන් විය්ුව එක විතරක් තියාගන්න පුළුවන් ඒමත් ඇත්තම් මේ පැනැල්කින් නේම් එකත් එක්ක වාට බලාගන්න පුළුවන් හරි ඊඩපස්සේ වාට පුළුවන් මෙන්න මේයිකන් විතරක් තියෙන වෙලාවල්වල්දිී ඒ අයිකන් ට කලික් කරපු හම ඒකෙ සම්පූර්ණ ප්‍රොක්සේකම බලාගන්න හු සැරයක් යාට ඒක උඩ කික් කරලා ඒක අයින් කරගන්න පුළුවන් මෙතන තියෙන බොක් එකත්තේ වගේ අපිට විශාල කරගන්න කොඩා කරගන්න පුළුවන්ට මේර් පේස් එක තියෙන ටැබ් එකත් මේ විදිහට වෙනස් කරගන්න පුළුවන් ආපහු ඒ විදිහටම දාගන්නත් පුළුවන් හරි ඔයාට මේකින් දෙයක් අනවශ්‍යයි නම් අයින් කරන්න පුුවන් මේ ට රැක් කරල ලේසිෙන් කලෝස් කරලාදාන්න පුුවන් අපහු ඇඩ් කරගන්න ඕන්න මෙතන ඇඩ් කරන්නත් පුළුවන් ඊට පස්සවාට පුළුවන් මේ පැනැල් එකේ තියෙන දේවල් මේකට මේ විදිහයට දාගන්න ඒ වගේම ඕට පුුවන් තවත් මොන හරි ඇඩ් කරගන්න ඕන්නන් මෙන මේ විඩෝ මෙෙනුව එකටගෙ හිල්ලා ඇට් කරගන්න මට ඕන කැරක්ටර්ස් එෙමනැත්තම් ටයිප් ටල් කිට් එක ගන්න තින් මම ඒක මේ විදිහෙට ගත්තා තින් ඒගත්තවො ට ඇරගෙන කැමති තැනකින් තියාගන්න පුළුවන් හරි ම ආපහු මේේ ඇසෙන්ෂල් වර් පේස් එක රීසේට් කරගන්නවා දැන් අප අපිට ඕන විදිහට මේවර් පේ එක රේජ් කරගමු. ඔය මුලින්ම කීබෝඩ් එක කටෝල් බට්න එකත් එක් කේ ප්‍රස් කරන්න ඔය මැක්කවස කෙනෙක් නම් ්‍රමාන් බට්න එකත් එක් කේ අකුර ප්‍රෙස් කරන්න ඔයා ඊට පසේ හම්බේෙනෝ මෙන්න ්‍රෆරන්ස් කියන විඩුව එක මේක තියෙනවා ඉන්ටෆේස් කියලා ටැබ් එකක්. මේකට යන්න තවත් ක්‍රමයක් තියනවා පාට පුලුවන් එඩිට මෙෙනුව එකටකි හිල්ලා පහල තියෙන ෆෆරන්ස් කියන එක ඉන්ටෆේස් කියනකට යන්න මෙතන දිවාට පුළුවන් කලා තීම එකක් තෝර ගන්න මෙතන දිලතිවා ඩර්ක් මොඩ් එක ්‍රේ ලයි්්‍ර ඊට පස්සේ මෙන්න මේ ලයි්්‍රේකත් ඉතින් මම කැමති ඩාක් කල තීම එකට ඉතින් මම මේ එක තියාගෙන ෝකේ කරගන්න මම මුලින් මෙන්න මේ ටැබ් ගරුප් එකම කලෝස් කරගන්නවා මෙතන තියෙනවා ලර්න් කියල ටැබ් එකක් මේකෙති පුුවන් පොටෝශප් ළමදලා තියෙන ටියටෝල්ස් ඔයාලට බල දේවල් ඉගෙනගන්න තින් ම මේ එකත් අඩන් නැති නිසාමට අනවශ්‍ය නිසා අයින් කරලා දානෝ. ලේය කියන එක මේ විදිහයට තියයාගන්නවා මම තව දේවල් ටිකක් මෙන්න මේ පැනල්ල එකට ඇත් කරගන්න ඕන මම විින්ඩෝ කිහිල්ල කැරක්ට පැනැල් එකත් ඇත්කරගන්නවා පපටික්ක තියෙනවා ඊට පස්සේ මම ඇත්කරගන්නවා ග්‍රඩියෙන්න්් හරි. පැනල් ගත්තරගෙන මෙන්න මෙතනින් තියාගන්නවා හරි ඉතින් මේ විදියට තමා මගේ වර් පේස් එක මං ඇරේජ් කරගෙන තියා ගන්න දැන් අපිට පුළුවන් මේ හදාගත්ත වර් පේ එක සව් කරලා තියාගන්න මේ ඩව් නැරෝ එක ලික් කරලා නිව්ර් පේස් කියන එක දෙල් ඊට පස ම මේකට නමත් තිෙනවා සව් කලික් කරගන්නවා හරි අවුරුහර ඇවිල්ල ඔයාගේ වර් පේ එකවුල් කරලා තිබ්බොත් ඔයාට පුළුවන් ඔයාගේ පරණ තිබ හදාගත්ත වර් පස එකම හාපව් ගන්න වට කරන්න තියන්නේ මේ ඩව් නැරවකඩ කලි කරලා රීසට් පුබොදු කියනර්ේ එක රීසෙට් කරගන්න ඔපෂන් එක පාවිච්චි කරන්න හරි මම පහල ලිංකෙක් දීල තියවා ප්‍රජෙක් ෆල් එකක් ඩව්ලෝඩ කරගන්න එත ින්ගිහිල්ල වාට පුළුවන් මෙන්න මේ පොටෝhopප ඕ ඔයු කියන ප්‍රජෙක්් ෆයිල් එක ඩව්ලඩ කරගන්න ඉට පස්සේ වාට පුළුවන් මේ මෙන්න මේ විදියට ඩබර්ලික් කරලා ඕපොන් කරගන්න හරි මම කලින් ඕන් කළ තිබ්බ එක මෙන්න මේ විදියට ලෝස් කරගන්නවා අපි ෆයිල් එකක් ඕපන් කරපු ගමන් අපේ ඇය වෙන්නේ ඉස්කී එක මැදට මේක තමා පොටෝශhopප්පොල තියෙන වැද්ද ගත්ම කොටස මේකට කියන්නේ කැන්වස් එක ඔයා ගන්න ඉමේජ් එකට කරන හැම වෙනස්කමක්ක පෙන්නන්නේ මෙන්න මේ කැන්නර් එක ඇතුළේ. මේ පේන පොටෝ එක කලින් තිබුණෙ කොහොමද. මොන මොන දේවල් කරලාද මේ තත්තේ ෆයිනල් ඉමේජ් එකක් හැදුව කියලා බලාගන්න ඕනනි නම් පවාට යන්න වෙනවා ලේ පැනල් එකට. හරි අපි එකින් එක බලමු මම මේක හයිඩ් කරවා බැග්‍රවන්් එක හයිඩ් කර පපුහම ඒ දේවල් නැතිවලා ගියා ඉට පස්සෙ ටේබල් එකට කල් එකක් කැට් කරලා තියවා. ඉළඟට වෝල් එකට යවා වෝල් එක ඇතුළේ පොට ලොෝ එක ටෙක්ස් එක නෝට් හරි ඊට වස්ේ ලැප්ටෝප් ඉස්ක්‍රීන් එක හරි මේ දේව ලොක්කුම වෙනස් කරලා මෙන්න මේ ෆයිනල් මේජ්ජක මම හදලා තියෙන්නේ හරි අපි කොලේක චිත්‍රයක් අඳිනවානම් අපිට පැන්සල් පින්සල් මකන ඒවගේ ටූල් සෝන වෙනවා හොටෝශෝප් පොත් මේ වගේ ඉමේජා කදා ගන්න නම් ටූල් සෝන වෙනවා අපි පොටෝ එකක් කෙඩත් කරන්න ඕන ටූල්ස් ටික මෙන්න මේ ටල් බෝක්් එක ඇතුළෙ තියෙනවා මේ එක ටූල් එකක් ලික් කරකපු හම ඔයාට බලා ගන්න පුුවන් මෙන්න මේ උඩින් තියෙන පැනැල් එක වෙනස් එෙනවා. මේ ගෙතියෙන්නේ ටූල් වලට අදාලා ඔපෂන් ික මේකට කියන්නේ Opපෂන් බා එක. උදාහරණයක් විදිහට මම ටයිප් ට එක ගන්නම්. මට පුළුවන් ෆොන් එක මුලින්ම වෙනස් කරන්න. ඉට පස්සේ ෆොන් සයිස් එකක් මට දෙන්න පුළුවන්. ඒ වගේම ෆොන්ට එකට කලා එකක් දෙන්නත් පුළුවන්. ඊට පස්සේ මට පුළුවන් මේ විදිහයට කලික් කරලාටයි් කරගන්න. ියි එක කරන අතරතුරවාගේ මොකක් හරි දෙයක් අයිවෙලා ගියන වාටපහෝ එක ගන්න වෙනවා ඒකට ඔයාට පුළුවන් එඩිට මෙනුව එකට ගිහිල්ල අන්්ඩ කරන්න මේ වගේම තවත් පෂන් ෆීචස් ගොඩක් මෙන්න මෙෙනුව එකෙන් වාට කරන්න පුළුවන්. අපි උදාහරණයක් බලමු මට ඕන මේ බැග්‍ර් ලේ එක බ්ලෝ කරල දාන්න මට පුළුවන් ෆිල්ට මෙනුව එක ගිහිල්ලා බ්ලකෙන් පෂන් එකට ගිහිල්ලා කැමති බ්ලො ෆෙක්් එකක් පාවිච්චි කරන්න. හරි මම ආපහු අන්්ඩුව කරගන්නවා. හරි අපි පොටෝෂප් වර් පේස එකේ වැදගත්දේවල් පහක් ඉගෙන ගත්තා. එක තමා මෙන්න මේ කැන්ව සේරයා එක. දෙවනියාට ඔයා කැන්නස් සේරයාය එක කරපු දේවල් බලාගන්න තියෙන ලේය පැනල් එක. තුන්වෙනිට ඔයා මේීමජ එක එඩිට කරගන්න පාවි්චි කරපු ටූල්ස් තියෙනක් මෙන්න මේ ටූල් බොක් එක හතර විනිට අපි ගෙන ගත්තා එක ටූල් එකක් ලික් කරපු හාම ඒකට අදාලා ඔපෂන් තියෙන ඔපෂන් ායක පස්වෙනි අට අපි ගෙන ගත්තේ පොටෝhop් පොල ගොඩක් Opපෂන්ෆීචස් හදාගන්න තියෙන තැන මෙනූ බායක මේ පහ දැන්න ඔය මතක තියාගන්න ඕනනෑ අපි වැඩ කරන්න යනකොට ඔට ඉබේටම මේ පහ හුරු වෙනවා. හරි දැන්වා දන්න ෆොටෝhopොප් එකේ ඉන්ටපේස එක මේ ගේපු ටෝර එකම ඔයා ආපහු සැරයක් හිල බලන්න. ඊළංඟ වීඩියෝකේදී අපි ෆොටෝhopප ෙස් ප්‍රජෙක්් එක පටන් ගන්නවා එනම් ඉක් මනටම හමුුවමු. ලර්මෝන්මෝ.